ඇත්තවසයෙන්ම බහුත්තරය ජාතිපතිවරයට චන්ති දීලන්නේ. එතුමාට පක්ෂේ දුන්න ප්‍රමාණයටඩ වැඩි ප්‍රමාණය විුරුද්ධෝ දීලා ය.ඒවගේම ජනාධිපතිදුරේට පත්වෙන හැමෝම ඉල්ලපු දෙයක් තමයි දෙදස් දහයේද, දෙදස් පහලවේදි, දෙදස් විස්සේදි, ජනාධිපතිට වැඩ කරන්න පුළුවන් පාලිමේන්තුව කරන්න දෙන්නකි. ඇැයිඒ වැඩ කරන්න කියන පාලිමේන්තුව හැදුවට පස්සේ අතිවිශාල බහුතරයකින්. ජනාධපතිගේ අත්වනෝමිතික භාවයයාගේ හිත උතුන්ගේ අත්වනෝමික භාවය මතු වුණ මහිදරජ පක්ෂ මහත්තය දස් ාතී වස්ා අංශෝධයක් ගෙනනවා එයාට තවවතාවත් තරන් කරන්න පුළුවන් විදිහටත් ඒවාගේ අරු අඳුන්වාධ ස්වාධීන කොමිෂන් දුරල කරන සුළු විදිහට. ඒවගේ දදාස් විස්සේ ගොටාාවේ රජපක්ෂ මහත්තයත් ලැබිච්ච බලය පාවිච්චි කළා තමන්ගේ බලය අත්තනෝමතිකව තහවර කරගැනීම සඳ. ඉතිරි මේ උදාහරණවලින් පෙනන්න. රටේ ප්‍රජාතන්ත්‍රික වෙනසක් රටේ ඉදිරියේදී අවශ්‍යයි. විවස්ථාවේ වෙනස්කම් අවශ්‍යයි. මැතිවරණ ක්‍රමේ වෙනස්කම් අවශ්‍යයි. ඒවගේම ජාතන්තර මූල අර මුදලෙක්ක කරන්නේ මොකද කියෙ එක ගැන ජාතිකඟතාවයක් අවශ්‍යයි. මේ වගේ කාරනා ගැන සැලකිල්ල බැලුවහම ශක්තිමත් පාල්ලිමේතුවක් අවශයි දෙක ග්‍රමාතය දුරේද විපක්ෂනාක දුරේද කෙනෙක නෙවේ. ජනාධිපතිගේ විධායකයට යට නොවු ශක්තිමත් පාලිමේතුවක් අවශ්‍යයි. බහතර බලය. පක්ෂේ තිබය යුතුයි එම නැත්තං ජනාධිපතිගේ පක්ෂයට පහැනිි පක්ෂේ තිබයතුයි.